මාතර දිස්ත්‍රික්කයේ සුන්දර දෙනියාය මාර්ගයට පිවිසීමේදී මුණගැහෙන කොස්නීගොඩ අතුවැල ග්‍රාමයේ දිරිය ව්‍යවසායක කාන්තාවක් වන දීපාණි කාංචනා ගමගේ මහත්මියගේ අත්බෑකා අත්කම් නිර්මාණ පිළිබඳව තතු සොයාගිය ගමනයි මේ. මේ ප්‍රදේශයට කියන්නේ අතුවැල කොස්නීගොඩ කියලා. මම දැනට ව්‍යාපාර වශයෙන් කරගෙන යනවා පාපිසි මහනවා. ඊට අමතරව මේ තල්කොළ නිෂ්පාදන දේශීය නිෂ්පාදන වශයෙන් තල්කොළ නිෂ්පාදන ආශ්‍රිත බෑග් තැපට අමුද්‍රව්‍ය වලින් බෑග් මම මහනවා. මගේ පවුලේ මගේ දුවත් මගේ මහත්තයත් තමයි ඉන්නේ. තනි පුද්ගල ව්‍යාපාරයක් වශයෙන් 2015 තමයි මගේ ව්‍යාපාරය ආරම්භ කරේ. දැනට පාපිසි සහ බෑග් තමයි නිෂ්පාදනය කරන්නේ. කොරෝනා ව්‍යසනයත් එක්කම මගේ ව්‍යාපාරය අඩාල වුණා. මං කලින් පාවහන්, කේක්, සාරිව වගේ දේවල් කරා. දැනට මම පාපිසි සහ දේශීය අමුද්‍රව්‍ය වලින් සකස් කරන ලද බෑග් නිෂ්පාදනය කරනවා. සිය පවුලේ දියුණුව වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන ඇය සිය සාමි පුරුෂයාටද ශක්තියක් වෙමින් දිවා රාත්‍රී වෙහෙස මහන්සි වී වැඩ කරන්නේ සිය ආර්ථිකය කෙසේ හෝ දියුණු කර ගැනීමේ අදිටනිනි. මේ කැපකිරීම හා උනන්දුව නිසාම ඇය මේ වන විට කුඩා පරිමාණ ව්‍යවසායිකාවක් ලෙස සිය නිෂ්පාදන වෙළඳ පොළටද සපයනු ලබයි. ගාමට් වලින් මම යෙදි මිලදී ගන්නවා. ඊට අමතරව මම ප්‍රවාහන කටයුතු සඳහා ගස්කෙන් තමයි යන්නේ. ඇනවුම් වලටත් මම මේව නිෂ්පාදනය කරනවා. ඒ වගේම මොරවක පිටපැද්දර වැනි ප්‍රදේශ වලටත් මම කඩ කිහිපයකට දානවා. තාත්තයික හරහා මට ගොඩාක්ම සහයෝගය ලැබුණා කුඩා ව්‍යාපාරික. ඒවයින් මං සහයෝගය ඇතුව තමයි ඒවයි ප්‍රදර්ශනවලට සහභාගි වුණා. ඒවයින් මං ගොඩක්ම සාර්ථකව ව්‍යාපාර කටයුතු කරගෙන ගියා. මට දැන් මේක මේ ඉදිරියට පවත්වාගෙන යන්න ඔබතුමාලගේ සහයෝගය ලැබෙනව නම් මං ගොඩක්ම සතුටු වෙනවා. මෙසේ ස්වකීය උත්සාහයෙන් දිවිසරු කරගන්නා ඇය දිරිය ව්‍යවසායක කාන්තාවන්ට මනා ආදර්ශයකි.